සෝන්ග් එක ප්ලේ කරද්දී මේ සෝන්ග් එකේ තියෙන්න පුළුවන් කෝඩ්ස් මොනවද කියලා හොයාගන්න උදව් වෙන ක්‍රමයක්. අපි මුලින් බලන්න යනවා මේජර් කී එක සෝන්ග් එක යනවා නම් අපිට කොහොමද කෝඩ්ස් පාවිච්චි කරන්න පුළුවන්. කලින් මම ඇඩිෂනල් තියරිය අර කියලා තියෙනවා කී එක මේජර් වුණත් කෝඩ්ස් මේජර් මයින දෙකම අපි පාවිච්චි කරනවා සෝන්ග් එකේ. කී එක මයිනර් වුණත් සෝන්ග් එකේ මැද මේජර් මයින කෝඩ්ස් එකම පාවිච්චි කරන්න පුළුවන්. අපිට ස්කේල් නොලෙජ් එක පොඩ්ඩක් අවශ්‍ය වෙනවා කොහොමද කී එකකින් ඒකට යන්න පුළුවන් ඒ සෝන්ග් එකට යන්න පුළුවන් කෝඩ්ස් හොයාගන්න කියලා බලන්න. මේක පිටපස්සේ ගැඹුරු තියරි එකක් තියෙනවා කෝඩ් එකේ නෝට්ස් වි ස්කේල් එකේ නෝට්ස් වි සමාන කරලා තමයි හොයාගන්නේ මේක. නමුත් මම ලේසි විදිහට පැහැදිලි කරනවා. අපි මේජර් කී එක සෝන්ග් එක ප්ලේ කරනවා නම් අපිට මේජර් කී එකේ ස්කේල් එක පොඩ්ඩක් ලියා ගන්න පුළුවන්. සී මේජර් උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ සී මේජර් ස්කේල් එක ඉතින්පස්ස අපිට බලන්න පුළුවන් මේ නෝට් එකට අදාළ කෝඩ් එක අපිට මේජර් කෝඩ් එකක් ගන්න පුළුවන්ද නැත්නම් මයිනර් කෝඩ් එක ප්ලේ කරන්න පුළුවන්ද කියලා ඒ අදාළ කී එකට අනුව. මේජර් කී එක සෝන්ග් එක යනවා නම් ස්කේල් එකේ පළවෙනි නෝට් එක අපි මේජර් එකක් ප්ලේ කරන්න යනවා. මේ කැපිටල් M වලින් පෙන්නන්නේ මේජර් කෝඩ්ස්, සිම්පල් M වලින් පෙන්නන්නේ මයිනර් කෝඩ්ස්. පළවෙනි කෝඩ් එක නැත්නම් C මේජර් එක යනවා නම් C මේජර් කෝඩ් එක අපිට ප්ලේ කරන්න පුළුවන්. නමුත් D නෝට් එක අපි ප්ලේ කරා. D කෝඩ් එකක් ගහනවා නම් D major කෝඩ් එකට වඩා D minor කෝඩ් එක තමයි family කෝඩ් යටතේ අපි C එකට ගැලපෙනම sound එක කියලා තෝරගන්නේ C major key එකට. ඒතර second note එක scale එකේ minor sound එකක්. ඒතර D minor කෝඩ් එක අපිට ප්ලේ කරන්න පුළුවන්. ඒ වගේම third එකත් minor. ඒ කියන්නේ E minor කියන කෝඩ් එක අපිට ප්ලේ කරන්න පුළුවන් C major key එකේ සින්දුවක් ප්ලේ කරද්දී. fourth එක major, fifth එක major. මේ ප්‍රධාන major chords දෙකක්. ඒතර C major key song එක ප්ලේ කරද්දී F සහ G major chords අපිට ප්ලේ කරන්න පුළුවන් song එකට. high වෙන එක A. high වෙන එක minor chord එකක් අපිට ගන්න පුළුවන්. එතකොට A තමයි තියෙන high වෙන note එක. ඒතර A minor chord එක අපිට C major එකට ප්ලේ කරන්න පුළුවන්. ඒ වගේම 8 අපි බැලුවොත් I major, C major chord එක අපිට ප්ලේ කරන්න පුළුවන්. 7 වෙන එක මම ලියලා දෙනවා DIM නැත්නම් dim. ඒකෙන් සංකේතවත් වෙන්නේ diminish. නැත්නම් මේ බිංදුව වගේ දාලා තියෙන එකම සංකේතවත් වෙන්නේ diminish කියලා. diminish කියන්නේ chord ජාතියක් අපි ඒක තාම ඉගෙන ගත්තේ නැහැ. අමොත අපි ෆැමිලි කෝඩ්ස් වලින් බලද්දී 7 වෙනි නෝට් එක B වලට අපි B major ප්ලේ කරන්නේ නැහැ B minor කෝඩ් එක ප්ලේ කරන්නේ නැහැ B diminished කියන කෝඩ් එක තමයි වඩාත්ම සුදුසු C major එකේ song එකක් ප්ලේ වෙනවා. ඒතර මේ ෆැමිලි කෝඩ්ස් කියන්නේ අපිට බේසික් සාමාන්‍ය song එක ඇතුලේ දකින්න පුළුවන් කෝඩ්ස්. මේට වඩා කෝඩ්ස් තව ගොඩක් තියෙන්න පුළුවන්. නමුත් බේසික් වශයෙන් තියරි එකක් වශයෙන් අපිට මේ කෝඩ් සාමාන්‍යයෙන් යූස් වෙන්න පුළුවන් A key එක යන song එක. එතන ඔයගොල්ලෝ D major කේ කී එක song එක ප්ලේ කරනවා නම් මේ වගේ D major scale එක ලියා ගන්න notes වලට ලියාගෙන මේ major minor විදියට chords ටික දාගන්න. උදාහරණයක් බලමු D. second note එක E, එතන එක minor එකක්. third note එක F sharp, ඒක minor එකක්. ඊළඟට G major එකක් තියෙනවා, A major එකක් තියෙනවා. ඊළඟට B එකක් minor එකක්. ඊළඟට අපි C sharp, එකෙන් C sharp diminish එකක් ප්ලේ කරනවා. ID එකක් එනවා. එතන මේ තියරි එකට දාලා අපිට major minor chords ප්‍රධාන වශයෙන් කොහොමද song එක play වෙන්නේ කියලා හොයාගන්න පුළුවන්. minor key එක song එක play කරනවා නම් කොහොමද ඒකට අදාළ family chords නැත්නම් ප්‍රධාන use වෙන්න පුළුවන් chords අපි හොයාගන්නේ. කලින් වගේම අපි ලියා ගන්න ඕනේ minor scale එක. වීඩියෝ එකක් තියෙනවා කොහොමද අපි scale එක notes හොයාගන්නේ. ඒ විදිහට ඔයගලන්ට ඒ minor scale එකේ notes ටික දාගන්න පුළුවන්. ඊට පස්සේ බලන්න යනවා ඒ එක එක නෝට් එක major chord එකක් වෙන්න පුළුවන්ද minor chord එකක් වෙන්න පුළුවන්ද කියලා. first එක A minor එකේ play කරනවා නම් උදාහරණයක් වශයෙන් A minor මේ family chords එක ලියලා තියෙනවා. පළවෙනි එක minor එකක්. ඒ කියන්නේ A major minor එකේ song එක play කරද්දී පළවෙනි එකත් අන්තිම එකත් ආයි A ඒ දෙකම minor තමයි play වෙන්නේ. දෙවෙනි එක කලින් අපි කතා කරා වගේ diminish sound එකක් තියෙන. ඒතර B diminish chord එක තමයි B major වත් B minor වත් වැඩිය suitable නෑ A minor එකේ play කරද්දී අපි song එක. නමුත් සමහර අවස්ථාවල පාවිච්චි වෙන්න පුළුවන්. තුන්වෙනි note එක නැත්නම් C අපිට major key එකක් major chord එකක් play කරන්න පුළුවන්. capital M මන් දාලා තියෙනවා. simple M එකක් ආයෙ තියෙනවා හතරවෙනි එකට. ඒ කියන්නේ D minor තමයි අපිට play කරන්න පුළුවන්. fourth note එක minor එකක් play කරන්න පුළුවන්. fifth එක I minor E minor එකක් තමයි ඉන්නේ. ඒතර A minor key එක. high වෙන note එක F ඒක major key එකක් වෙන්න ඕනේ. එතකොට F major key එකක් අපි පාවිච්චි කරන්න පුළුවන්. F major chord එකක් පාවිච්චි කරන්න පුළුවන්. 7 වෙන එකත් ඒ වගේ G major chord එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන් A minor key song එකක් play කරනවා නම්. එතන මේ විදිහට A minor key song එකක් play කරනවා නම් A minor, D minor, E minor minor chords use කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට
C major, F major, G major කියන major chords use කරන්න පුළුවන් ගොඩක් වෙලාවට B කියන එක ගොඩක් වෙලාවට diminish තමයි හොඳම suitable sound එකක් තියෙන්නේ. නමුත් මේ අමතර මම මේ major කී කිව්වා වගේ තව chords ගොඩක් ඒ song එක ඇතුලේ play වෙන්න පුළුවන්. නමුත් ප්‍රධාන වශයෙන් මේ chords තියෙන අවස්ථාව වැඩි. අපි තව එකක් බලමු කොහොමද හදාගන්නේ කියලා. අපි උදාහරණ වශයෙන් E minor. එතන E minor scale එකේ first එක E ළඟ F එක diminish වෙන්න ඕනේ. G එක major, A minor, ඊළඟ එක minor, මේක තමයි F sharp. ඊට පස්සේ තියෙනවා C එක major, D එක major. ඊතර අපි E minor එකේ play කරනවා නම් මේ theory එකම එකතු කරලා E scale එකට දැම්මා. ඊතර E minor එකේ song එකම මේ වගේ chords එකට පාවිච්චි කරන්න පුළුවන්. E minor, F sharp, D. G, A minor, B minor, C, D, sa, E minor.